ච YouTube නාලිකාවවෙක් එකඇතුලයින් ආදරනී ඔබට සතුට උතුරන නීරෝගිමත් සුභ දවසක් වේවා. ධර්පිනෑස් තැම්පතුකරුවන්ගේ ප්‍රශ්නෙදී තැම්පතුකරුවන් වෙනුවෙන් හැකි පමණින් පෙනීසිටින සිිලොන්ටීච යු් නාලිකාව සියලුම දර්පිනෑස් තැම්පතුකරුවන්ට සුභම සුභ අරංචයක් කියන්නයි මේ සූදානම් වෙන්නේ. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා තීරණය කරලා තියෙනවා දහදාස් හැත්ත දෙකක් වූ අගතියට පස් සියලුම දෆිනෑස් තැපතුකරුවන් වෙනුවෙන් තවත් ෘපියල් ලක්ෂ හතරක මුදලක් ගෙවන්න. මේ මුදල ගෙවන්නේ ශ්‍රී ලංකා තැම්පතු රක්ෂණ ද්‍රවශීලත අරමුදලින් කලින් ලබා දුන්න රුපියල් ලක්ෂහයක මුදලට අමතරවයි. ඉතින් මේ මුදල සියලම දෙෆිනෑස් තැම්පතුකරුවන්ට කඩිනමින් ලබාදීමට අවශ්‍ය සියලුම වැඩකටයුතු ගරු අග්‍රාමාත්‍යතුන්ගේ රිජු අදේක්ෂණය යටතේ, තාමත් ඉක්මනින් සිදුකරගෙන යන බව අග්‍රාමාත්‍යල ඒකම්කාර්යාලය ප්‍රකාශ කරනවා. මෙතනි දයාලට විශේෂයෙන් මතක් කරන්න ඕනි ඔයාලට මතක ඇති ගියපාර ලක්‍ෂ හයේ මුදල ගෙවන කොට බද්ධ ගිුම් එහම ඇත්තන් ජොයින්ටකවුන්් තිබුණනායට ලක්ෂ දොළහක් ලබාගන්න පුළුවන් වුණා. ඉතින් මේ පාරත් රෘුපියල් ලක්ෂ හතරක මුදල ගෙවන කොට ජොයින්ට එකවන්් තියෙනයට රුපියල් ලක්ෂ අටක් ලබා ගන්නත් හැකියාව ලැබේවි. හැබැයි මේ මුදල ගෙවන්නේ ැබි්ේපර එකක් දාලද එහම ඇත්තන් තැම්පතු රක්ෂණ ද්‍රවශීලතා අර මුදලින්ද කියලා තවම පැහැදිලි තීරණයක් කරගෙන නැහැ. ඒවගේම මටපුංචි සැකෙකුත් තියෙනවා මේ රුපියල් ලක්ෂහතර ගෙවලදාලා ආණ්ඩුව සද්ධනැතුව නිකං ඉදීද කියලා. මොකද දැනට අසාධාරණයට ලක්ුණු තැන්පතුකරුවන් දහදාස් හැත්ත දෙකක් ඉන්නවා. හැබැයි රුපියල් ලක්ෂ හතරක් ගෙව්වට පස්සේ බොහෝ දෙනෙක්ග සම්පූර්ණ මුදලම ආපහු හම්බවෙන හිදා, මුදල්ගේ වන්න තියෙන තැපතුකරුවන්ගේ ප්‍රමාණයේ දාහකටත් වඩා අඩුවේවි. එතකොට ඉතිරි මුදල් ආපහු ලබා දෙන්න කියලා ශ්‍රී ලංකා රජේයට බලපෑම් කරන්න ඉන්න ප්‍රමාණය ගොඩක් අඩුවෙන හින්ද ඉදිරියේදී රජේ නිහෙඩ පිළිවෙක් අනුගමනය කරන්නත් පුළුවන්. මේ කාරණා වෙදි සියලුම තැම්පතුකරුවන්ගේ සියලුම මුදල් ආපහු ලබාගන්න කල් කවුරුත් කාවවත් තනි කරන්න එපා. මං දැකපු දෙයක් තමයි ලක්ෂාය ගත්තට පස්සේ ගොඩක් අය තමන්ගේ වැඩේ කරගත්ත හින්දා හෙමීට මගෑරල මාරුවෙලා ගියා. ඒවගේම මේ ඉතිරිවෙලා ඉන්න දහදාස් හැත්ත දෙකක් වුණ තැන්පත්කරුවන්න තර තින්නවා අන්තිම කඇත සෞතු මිනිස්සු. එහෙම පුද්ගලයෝ තැම්පතුකරුවන්ගේ රැස්සීමකට යන්නේන්නේෙ නැහැ සංවිධානය කරන උද්ඝෝෂණ මග අරිනවා. තැම්පතුකරුවන්ගේ සල්්‍යි අපපහු ලබාගන්න කරන හැම්ම ක්‍රියාමාර්ගයක්ම මගෑරලා, ුරුහරි ැදිහත් වෙලා තමන්ගේ සල්ලි ආපහ වරගෙන දෙයි කියලා පැත්තකට වෙලා බලාගෙනඉන්නවා කවුරුහරි කෙනෙක් සාධාරණ හේතුවක් නැතිව පැත්තකට වෙලා නිකම්ම බලං ඉඳලා මේ සල්ලි ආපහු ලබාගත්තත් ඒ සල්ලි ගන්න කෙනාට යාදේවි කියලා මම නම් හිතන්නේ නැහැ මොක ද ඇවිදගන්නවත් බැරි ආබාධිත තැන්පත්කරුවන් පවා දෆිනෑ සල්ලි ආපහු ලබා ගන්න සටනේ ඉදිරියටම එකතු වෙලා ඉන්නවා ඉන්ම ීඩියක බලන ඔයාටත් තමන්ගේ සල්ලි ආපහු ලබාගන්න තැන්පතුකරුවන්ගේ සටනට එකතුවෙන්න බැරිවුනාා නම් කල්්‍යල් නොයවා අදම එකතු වෙන්න. මේ සඳහා දෙර්ෆිනස් තැම්පතුකරුවන් සුරැකීමේ සංවිධානය තියෙනවා. මුුණසිංහනෝන යසරත්න මහත්මය ඇතුළු පිරිස ඒ පිළිබඳව කටයුතු කරනවා. ඒවගේම දෙෆිනෑස් ප්‍රශ්නෙදී තැම්පතුකරුවන් වෙනුවෙන් මුලින්ම ඉදිරිපත් වෙලා හඬක් නැගවෙත් කණ්ඩායම කියලා බොහො ආදරයෙන් සිහිපත් කරනවා. ඒ වගේම හෙන්්්‍රි වේරගොඩ මහත්මය චන්දන සිනිිවිරත්ම මහත්ම ඇතුළු පිරිසගේ නායකත්වය සහ සංවිධානය යටතේ බොහොම සක්ට්‍රීියව බලසම්පන්නව දැවැන්තව ක්‍රියාත්මක වෙන ශ්‍රී ලංකා මූල්ල ශේෂත්‍රයේ ස්ථාවරත්වය සුරකීම සඳහා වන ජනතා සංසධයත් මේ කටයුත්තෙදී ඉදිරිෙන්ම ඉන්නවා. ඉතිං එකතු වෙන්න මේ සංසාධය මේ සංවිධානය. හැමේ එකක් එක්කම එකට එකතු වෙලා තමන්ගේ සල්ලි ආපහු ලබාගන්න උත්සාහ කරන්න. අපි හැමෝම වෙනුවෙන් දැවන්ත කැපැකිරීමක් කරන දැවන්ත කාර්භාරයක් ඉටු කරන චන්දන මහත්මයා වේරගොඩ මහත්මය ඇතුළු හිත හොඳ මිනිස්සු කණ්ඩායම මේ වෙලාවෙ අනිකරන්න එපා. විශේෂයෙන්ම කියන්න ඕනි හෙටා නිද්ද හම්බවෙන රුපියල් ලක්ෂ හතරක මුදල අගමැතිතුමාවත් රජේවත් ඉබේ නිකංහිතිලා ඔයාලට ලබා දෙනව නෙවෙයි. ංහිතන්න වේරගොඩ මහත්මයක් චන්දන සනිවිරත්න මහත්ම ඇතුළු පිරිස මේ ජයග්‍රහණය ලබාගන්න අති දැවැන්ත කාර්භාරයක් ඉටුකරා. ඉතින් මේ කාර්ය වෙනුවෙන් දිවාරෑ නොබලා නොකා නොබී අරගල කරන සියලුම පුද්ගලයන්ට සහ සංවිධාන වලට මුළු මහත් ජාතියේම ගෞරවය ආදරය සහ ස්තූතිය හිමි විය යුතුයි. මොකද මීට කලිනුත් මේ රටේ මූල්ල සමාගම් ඉභාගාතය වැහි ගිය. මුදල් තැම්පත් කරපු තැම්පතුකරුවන්ට උන් හිටි තැන් නැතිවෙලා ගියා. හැබැයි ඒ කිසිම වෙලාවක දර්ෆිනෑස් ප්‍රශ්නදි තරම් ප්‍රබල සංවිධානාත්මක ජනතා විරෝධයක් ඇති වනේ නැහැ. ඒවගේම මංහිතනව යහපත් සාධාරනණ මූල්‍ය පද්ධතියක් ශ්‍රී ලංකාව ස්ථාපිත කරවන්න අගතියට පත් දර්ෆිනස් තැම්පතුකරුවන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරනවා කියලා. ඉතිං හැමෝම එකට එකතු වෙන්න එකිනකා වෙනුවෙන් පෙනී සිටින්න. මේ පටන්ගත්ත දෙවැන්ත අරගලයේ සියලුම දෙනාගේ සියලුම මුදල් ආපහු ලබාගන්න කල් දිගටම කරගෙන යන්න ඒ සම්බන්ධව ඔයාටත් අදහසක් තියෙනවනං පහතින් කමෙන්ට් කරන්න ඒ වගේම මේ වීඩුව එක ලයික් කරලා අපිව සප්ක්‍රයිප් කරලා තියාගන්න හමුවමු ආයමත් දවසක මේ වගේ වැදකත් වීඩියෝ එකකින් එහෙනම් අදට මම සමුගන්නම් හැමෝටම ජයවේවා